Aibuan, Rupa ini Prodi. Mama Sunetra Kumari. Mama Chamin Gunaratna, Molinma Pradhana Prodi Shirshapatra. Batay Rajatin Sri Lankawe Shigra Sangwardhane Avatak Siruda Lakkarata Japanaya Pavasai. Koti Sangvidhane Kriyakarakam Nisa Divi Ahimi Wuwan Pilibanda Soya Balana Lesa Miyagiya Haturu Dannuwange Demapiya Ekamutuwa Manava Himikam Kaunselin Illai. Sri Lanka Navika Prahara Walin India Dheevarayan Miyagiya Bawata Kisidu Sadhakayak Nathai India Rajaya Kiya Siti. Maragena Merana Bomba Karuwan Punaruddhapanayen Pasu Yali Samajagatha Kala Ekama Rata Sri Lankawa Bawata Prakashayak. Italia Raja Tantra Kekata Ullangane Karana Bawata Indiyawen Chodana. Pertemuan yang memudahkan buat tetetet. Trastevate para cerita patkirimen pasu Sri Lanka walabaya te segera sangwardhane Batahira Jatin avatak seruta lakkaratai Japane niyojya agramatya saha mudal amatya Taro Aso Mahata pavasai. Janadhipati Mahinda Rajapaksha methituma saha Japane niyojya agramatyavaraya athara ada savasa pavathi hamuwedi me bawa sandahan kerena. Me warthawa Mohan Karunaratnagen. Japana Raja Vishesha Aradhanayakata Anuwa Sidu Kirana Janadhipati Mahinda Rajapaksha Mathumage Japana Nilacharikave Devana Dinaya Adai. Japan Raja Ihala Pele Niyojitayan Rasak Hamu Saha Derata Athara Mitudama Shaktimath Kirana Sakatchawata Kihipayak Sidu Wu Vishesha Dinayak Bawata Ada Patthuna. Japana Niyojya Agramathya Taro Aso Mahata Janadhipathituman Hamu Wemin Sri Lanka Rajaya Gena Yana Wedapiliwala Itha Prasansaniya Bawa Sandahan Kala. නැවත පදිංචි කරවීම ප්‍රතිසන්දාන සහ සංවර්ධන ක්‍රියාවලිය නිසිලෙස සිදුවීම ලොව සියලු රටවල් මනාව අවබෝධ කරගත යුතු බවද ටාරෝ අසෝ මහතා පැවසුවා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව පැමිණ බලා යථාර්ථය අවබෝධ කර ගැනීම ජාත්‍යන්තරයේ වගකීමක් බවද ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ජපාන රජය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහායට තමාගේත් ජනතාවගේත් ප්‍රශංසාව පුද කළ ජනාධිපතිතුමා දෙරටේ මිත්‍රත්වය සැමදා අපේක්ෂා කරන බව කියා සිටියා. ජනාධිපතිතුමා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනදා මහතා අතර හමුවද ඉතා වැදගත් එකක් වුණා. මීට 20 වසරකට ඉහතදී ශ්‍රී ලංකාවේදී තමා ලබා ඇති අත්දැකීම් සිහිපත් කළ ඉත්සුනොරි මහතා ශ්‍රී ලංකාව අද ළඟා කරගෙන ඇති තත්ත්වය පිළිබඳව තමා ඉතා සතුටටපත් වන බව සඳහන් කළා. යුද්ධය නිමා වීමෙන් පසු ජනාධිපතිතුමා රටේ දීර්ඝකාලීන සංවර්ධනය වෙනුවෙන් දියත් කර ඇති වේගවත් වැඩපිළිවෙල ඉතා අනර්ග බව ජපානයා කියා සිටියා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජපාන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඉත්සුනොරි ඔනදා මහතා ජනාධිපතිතුමා සමග කියා සිටියා. ජනාධිපතිතුමා සහ ජපාන විදේශ අමාත්‍ය කිෂිදා කුමියෝ මහතා අතර හමුවද විශේෂ එකක් වුණා. සිය අදහස් දීර්ඝ වශයෙන් සඳහන් කළ කිෂිදා මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම රජය විශේෂ වැදගත්කමකින් ක්‍රියා කරන බව සඳහන් කළා. ගත වූ අඩසිය වසක කාලය තුළ අප කැපවීමෙන් ලබා දුන් සහය ඉදිරියටත් නොඅඩුව ලබා දෙන බවද ජපාන විදේශ අමාත්‍යවරයා පැවසුවා. දෙරටේ ජනතාව අතර අතීතයේ සිට ඇති බැඳීම පෙන්වා දුන් ජනාධිපතිතුමා එම සුහදත්වය රැක ගැනීමට සැමදා ක්‍රියා කරන බව පැවසුවා. දශක තුනක යුද්ධය නිමා වීමෙන් පසු රටේ සෑම ජන කොටසකම හදවත් දිනා ගැනීමට රජ සියලු ක්‍රියාදාමයන් ගෙන ඇති බවද ජනාධිපතිතුමා කියා සිටියා. යසුසි අකාශි මහතා සහ ජනාධිපතිතුමන් අද දහවල් දිවා භෝජන සංග්‍රහයකට එක් වුණා. දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අකාශි මහතා ඉටු කළ සේවය සිහිපත් කළ ජනාධිපතිතුමා ඊට සිය ස්තුතිය පුද කළා. ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය තමා පසුගිය කාලය තුළ මනාව දුටු බව සඳහන් කළ අකාශි මහතා වත්මන් තත්ත්වය සැබෑවට දැක ගැනීමට ලොවට ආරාධනා කරන බව කියා සිටියා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එච්.එම් ෆෞසි, අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ මහතුරුන්ද මෙම අවස්ථාවන්ට එක් වුණා. ගත වූ වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සංවර්ධනය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව හිමි වී තිබෙනවා. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර හෙට සිදුවන හමුවීම බෙහෙවින් වැදගත් වනු ඇතැයි අපේක්ෂා කරනවා. මම මොහාන් කරුණාරත්න ජපානයේ ටෝකියෝ නුවර සිට.
ඇතැම් සංවර්ධිත රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොයසලමත් ක්‍රියාදාමයක් අනුගමනය කිරීම බෙහෙවින් අසාධාරණ බව ජපාන රජයේ විශේෂ නියෝජිත යසෝසි ආකාශි මහතා පවසයි. එය කිසිසේත් පලදායක පියවරක් නොවන බව ඔහු අවධාරණය කරයි. ජපානයේ නිලචාරිකාවක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස සමග ආකාශි මහතා සාකච්ඡා පැවැත්විය. අනතුරුව ඔහු මාධ්‍යයට අදහස් පළ කළේය. මම මගේ දැසින් දැකගත්තා යුද්ධයෙන් පසුව දෙලක්ෂයකට අධික අවතැන් වූවන් රැකබලා ගැනීමට ශ්‍රී ලංකා රජයත් ජනතාවත් ගත් උත්සාහය. බොහෝ සම්පත් නැති වුණත් ශ්‍රී ලංකාවෙහිදී විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රටවල් කිහිපයක් සහාය ලබා දුන්නත් අතිමහත් බහුතර වැඩ කොටසක් ඉටු කෙරුණේ ශ්‍රී ලංකා රජය සහ ජනතාව අතින්. මම විශ්වාස කරනවා ඇතැම් සංවර්ධිත රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන නොයසිල්මත් ක්‍රියාමාර්ගය අසාධාරණයි කියලා. ඉන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ. පශ්චාත් යුද ක්‍රියාකාරකම් තවදුරටත් වේගවත් විය යුතුය යෝජනා කරන්න ඇතමෙකුට පුළුවන්. එහෙත් තමන් සතු සීමිත සම්පත් යොදාගෙන ශ්‍රී ලංකාව ඉටු කළ කාර්යභාරය ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවට පැමිණෙය දැකබලා ගන්නා ලෙස මම අන්තර්ජාතික ප්‍රජාවට කියනවා. ශ්‍රී ලංකා නාවික ප්‍රහාරවලින් ඉන්දීය ධීවරයන් මිය ගිය බවට කිසිදු සාධකයක් නැතැයි ඉන්දීය රජය පවසයි. ගත වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයන්ට ප්‍රහාර එල්ල වූ බවට තොරතුරු නැතැයි ඉන්දීය ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා තමිල්නාඩු ධීවරයන්ගෙන් ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනා පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කළේය. ධීවර ගැටලු සාමකාමීව විසඳා ගැනීමට දෙරටේ ආණ්ඩු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවර බෝට්ටු 23ක් හා ධීවරයින් 131 දෙනෙකු පසුගිය වසර තුළ ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් නිසි නීතිමය ක්‍රියාමාර්ගයකින් පසු ඉන්දීය රජයට බාර දෙනු ලැබූ බව ආරක්ෂක ඇමතිවරයා පෙන්වා දෙයි. ඉන්දීය ධීවරයින් සිය ගණනින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර තහනම් පන්න ක්‍රම යොදා මසුන් මරණ බවට චෝදනා එල්ල වී තිබේ. එහෙත් තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අභූත චෝදනා එල්ල කිරීම එක්තරා දේශපාලනික උපායක් බවට පත්ව ඇතැයි නිරීක්ෂකයෝ පෙන්වා දෙති. කොටි සංවිධානයේ හා දෙමළ ජාතික සංධානයේ ක්‍රියාකාරකම් නිසා ජීවිත අහිමි වූ අතුරුදන් වූ පිරිස් ගැන සොයා බලන ලෙස මියගිය අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී. කොටි සංවිධානයේ මරා දැමුවන් සහ පැහැරගත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ බවද මාපිය එකමුතුව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මියගිය අතුරුදන් වූවන්ගේ දෙමාපිය 12,000ක් පමණ මේ සංගමේ සමාජිකත්වයේ දරති. කොටි සංවිධානය ඝාතනය කළ හා පැහැරගත් හමුදා සහ සාමාන්‍ය වැසියන්ගේ මව්පියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූහ. 4,000ක පමණ හමුදා සහ සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් අතුරුදන් වූ බව ඔවුහු ප්‍රකාශ කළහ. මරා දැමූ සංඛ්‍යාව දහස් ගණනකි. මානුෂීය මෙහෙයුම අවසන් වකවානුවේ සිද්ධීන් ගැන රජයට චෝදනා කරන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කොටි ත්‍රස්තවාදීන් කළ ම්ලේච්ඡ ඝාතන සහ පැහැර ගැනීම පිළිබඳව සොයා බැලිය යුතු බව දෙමාපිය එකමුතුව අවධාරණය කරයි. අතිවිශාල ප්‍රමාණයක් අතුරුදහන් වෙලා ඉන්නවා, මිය ගිහිල්ලා ඉන්නවා, ආබාධයට පත් වෙලා ඉන්නවා කියන කාරණය ජිනීවාවලට දැනුම් දෙන්න, ජිනීවාවලගේ සම්බන්ධ ළඟ ඇස් අරින්න, LTT ඩයස්පෝරාවේ ඇස් අරින්න තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. තම රටේ තිබෙන ආර්ථික අමාරුකම් නිසා ඔවුන්ට ඔවුන්ගේ රට තුල නැගගෙන විරෝධයන් සමනය කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික සම්පත් සොයමින් තමා අද ඇමරිකානු සහ බටහිර බලවතුන් කටයුතු කරන්නේ. දෙමව්පියෝ කොටි ත්‍රස්තවාදීන් තම දූදරුවන් සහෝදර සහෝදරියන් පැහැරගත්තා ඝාතනය කළ ආකාරය මාධ්‍ය හමුවේ පැහැදිලි කළහ. ඉද සම්බන්ධමහ චැනල් පෝ කොටි ත්‍රස්තවාදීන් කාන්තන් කුඩියේ මුස්ලිම් පල්ලියට ප්‍රහාර එල්ල කළ අවස්ථාව මම දුටුවා. මගේ සහෝදරයන් දෙදෙනෙක් එහිදී මැරුණා. එයාලගේ වයස අවුරුදු 12යි 14. චැනල් ෆෝ නාලිකාව මේව කතා කරන්නේ නැහැ. 2006 ආණ්ඩු මගේ අයියා කොටි පැහැරගත්තේ කිලිනොච්චි එයාගේ වෙදින් එකට යද්දි. අද වෙනතුරුත් නැහැ. කොටි ත්‍රස්තවාදීන් කළ පැහැර ගැනීම ගැන අද ජිනීවා වල කතා කරන්නේ නැද්ද? කොටි ත්‍රස්තවාදීන්ගේ පීඩාවට ලක් වූ විශාල පිරිසක් උතුරේ ඉන්නවා. මේ මාධ්‍ය සාකච්ඡාව යාපනයේ හරි කිලිනොච්චි හරි තියෙනවා නම් මට පුළුවන් ඔවුන් සම්බන්ධ කරන්න. මේක ජිනීවා දක්වා ගෙනියන්න ඕන.
Sunetra medawasala dahawal kaledi dadi rasmiyak apita dakinna labena. Oh, මේ කාලයට උෂ්ණත්වය වැඩි වෙන බව ජනතාව අත්දැකීමෙන් දන්නවා. නමුත් ඒකට හේතුව දන්නේ බොහොම ටික දෙනයි චමින්ද. මේ දැඩි රාශ්නියට හේතුව කුමක්ද? අපි මේ ගැන සොයා බලුවා. දිවයිනට බලපා තිබෙන උණුසුම් කාලගුණ තත්වය බොහෝ දෙනා පීඩාවට පත්වන කරුණක් වෙලා. ඊට නාගරික හෝ ග්‍රාමීය වෙනසක් නැහැ. තද හිරු රශ්මියෙන් ආවරණය වීමට ජනතාව උත්සාහ දැරීම මේ දිනවල සුලබ දසුනක්. දිවා කාලයට පවතින අධික උෂ්ණත්වයේ වගේම රාත්‍රියටද පවතින්නේ තරමක වැඩි උණුසුමක්. සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන් වෙමින් පැවතීම අධික රශ්මියට හේතු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සූර්යයා මුදුන් වෙන ප්‍රදේශය වසරේ කාලයෙන් කාලයට වෙනස් වෙනවා. දැන් පෞලේ දවස්වල සූර්යයා හරියටම මුදුන් වෙන්නේ දකුණු අර්ධගෝලයේ. අපේ මුල සතිය වෙනකොට ශ්‍රී ලංකාවට මුදුන් වෙනවා. රාත්‍රී කාලයේදී හස වලාකුළුෙන් පිරුණාම රාත්‍රී කාලයේදී ඇති වෙන සිසිලීම ඇති වෙන්නේ නැහැ. අන්තර් මෝසම නිසා සුළං ප්‍රවාහය අඩුවීමෙන් රට අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මේ දවස්වල රත්නපුරේ සහ කුරුණෑගල වගේ ප්‍රදේශවල සෙන්තිවිඩාංශක 35ක උෂ්ණත්වයක් යන දවල් උපරිම උෂ්ණත්වය. පෙරලාසන්න ප්‍රදේශවල උෂ්ණත්වය ඉතාම ඉහළට ගමන් කරන්නේ නැහැ මූදින් සුළං වෙන නිසා. ලබන අප්‍රේල් 5 වනදා වන විට සූර්යයා ඍජුවම ශ්‍රී ලංකාවට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අප්‍රේල් 5 වනදා සිට 15 වනදා දක්වා ක්‍රමයෙන් වැඩි වෙන මේ අධික හිරු රශ්මියට මුහුණ දෙන්නට ඔබ අනිවාර්යයෙන්ම සූදානම් විය යුතුයි. මම ජාතික රූප වාහිනියේ දිලිප හෙන්නායක. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුනරුත්ථාපනය කර යලි සමාජයට එක් කළ එකම රට ශ්‍රී ලංකාව බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොණ මහතා පවසයි. ඔවුන්ගේ ජීවන තාත්වය නැංවීම සඳහා රජයේ කැපවී සිටින බවද ඔහු සඳහන් කරයි. මේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ රැස්වීමක් අමතමින් ආචාර්ය පාලිත කොහොණ මහතා රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙල පැහැදිලි කළේය. කොටි සංවිධානයේ තරුණ තරුණියන් යොදා ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර 230කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබේ. එමගින් සාමාන්‍ය වැසියෝ දහස් ගණනක් මිය ගියහ. අහිංසක කාන්තාවන් හා ළමයින් මරාගෙන මැරෙන ප්‍රහාර මගින් ඝාතනය කරමින් කොටි සංවිධානයේ දරුණු අපරාධවල නිරුණු බව නිත්‍ය නියෝජිතයා පෙන්වා දුන්නේය. රජයේගත් නිසි ක්‍රියාමාර්ග නිසා එම අඳුරු යුගය අවසන් විය. බෝම්බකරුවන් වී සිටි පිරිස අද යහපත් පුරවැසියන් ලෙස සාමකාමී දිවියක් ගත කරන බවද කොහුණ මහතා පැවසීය. නව පාප් වහන්සේ තෝරා ගැනීමේ තුන්වැනි ඡන්ද විමසුමද ප්‍රතිඵල රහිතව අවසන් වේ. අද රාත්‍රියේ තවත් ඡන්ද විමසීමක් පැවැත්වීමට කාදිනල් හිමිවරු අපේක්ෂා කරති. නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්ද විමසීම සඳහා 115 දෙනෙකුගෙන් සමන්විත කාදිනල් මණ්ඩලය වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ රැස්ව සිටිති. ඊයේ රාත්‍රිය හා අද දහවල් පැවති ඡන්ද විමසීම් වලින් නිසි ප්‍රතිඵල නොලැබුණු බව වාර්තා වේ. ඒ බව දැනුම් දීම සඳහා සිස්ටයින් දේවස්ථානයේ සවිකර ඇති චිමිනියෙන් කළුතුම් නිකුත් කෙරෙන කාදිනල් හිමිවරු 115 දෙනා අතරින් කෙනෙකු පාප් වහන්සේ ලෙස තෝරා ගනු ලැබීමට නියමිතයි. ඒ සඳහා කාදිනල් මණ්ඩලයේ 3/2 ඡන්දය අවශ්‍ය වේ. තේරීම් ක්‍රියාවලිය දීර්ඝ කාලයක් ගතවන වැඩපිළිවෙලක් බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි. ඡන්ද විමසීම් 3ක් ඇතුළත පාප් වහන්සේ කෙනෙකු තෝරාගත් එකම අවස්ථාව 1939 වසරේ වාර්තා විය. ඒ ශුද්ධෝත්තම 12 පියුස් පාප් වහන්සේ තේරීපත් වූ අවස්ථාවයි. නොබෝදා විශ්‍රාමගත් ශුද්ධෝත්තම 16 බෙනඩික් පාප් වහන්සේ තෝරා ගැනීමට ඡන්ද විමසීම් 4ක් පැවැත්වීමට සිදුවිය. මෑත ඉතිහාසයේ අනෙක් සෑම අවස්ථාවකම ඡන්ද විමසීම් 7කට වඩා පැවති බව අතීත වාර්තා සඳහන් කරයි. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තුඩුපළ තමන්ට ආශිර්වාදයක් බව මොනරාගල දිස්ත්‍රික් ජනතාව පවසති. මේ විවෘත කිරීමත් සමග දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධනයේ නව පෙරලියක් සිදුවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරති. රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තුඩුපළේ වාසි ප්‍රතිලාභ ලැබෙන්නේ හම්බන්තොටට විතරද? අපි ගියා ඒ ගැන හොයන්න. මිකෙන ගන්නේ මොන්රාකල මහානාම කණිත විදුහලේ 5 වසරේ. හෙලිකොප්ටරයක් එනකොට මට දුවලා ගිහිල්ලා හස දිහා බලන්න ආසයි. හැබැයි දැන් අපිට අලුත් ගුවන් තොටුපළක් ලැබිලා. තව දවස් ටිකකින් ගුවන් යන ගොඩක් අපේ ගමට එයි. S2 විදේටකම් හස දිහා බලන් ඉන්න ඕනේ නැහැ. ඒ
ඉස්සර මේ මොනරාගල හරි දුෂ්කර දරිද්‍රතාවයෙන් පෙළිච්ච ඉගෙන ගත්ත අඩු මුළු රටටම මේ ආයම්වල සපිපු දිස්ත්‍රික්කයක් මේක. ගුවන්තොට පොලක් අපේ මොනරාගල දිස්ත්‍රික් සීමාවෙ ඉදි වෙනවා කියන එක ඇත්තටම හිණයක්. ඒක හිතා ගන්න බැරි දෙයක්. අපි යාළුවෙක් දාන්න ගියත් අපිට යන වියදම ගත්තොත් රුපියල් 30-40,000ක් යනවා මොනරාගල ඉඳලා කටුනායකට ගමන් කරන්න විතරයි. ඇත්තටම ලොකු සතුටක් කියා ගන්න බැරි සතුටක්. අවසන් කිරීමට පෙර යලි ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර සංවර්ධනය අව탁සේරුවට ලක් කර ඇතැයි ජපානය පවසයි. කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා දිවි අහිමි වූවන් පිළිබඳ සොයා බලන ලෙස මියගිය ආතුරු දඬුවන්ගේ දෙමාපිය එකමුතුව මානව හිමිකම් කවුන්සිලෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා නාවික ප්‍රහාරවලින් ඉන්දිය දිවරින් මියගිය බවට කිසිදු සාධකයක් නැතැයි ඉන්දිය රජය කියා සිටී. මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුනරුත්ථාපනයෙන් පසු යලි සමාජගත කළ එකම රට ශ්‍රී ලංකාව බවට ප්‍රකාශය. ඉතාලිය රාජතාන්ත්‍රික එකඟතා උල්ලංඝනය කරන බවට ඉන්දියාවෙන් චෝදනා. ඒ සමග අපගේ ප්‍රධාන පත් ප්‍රකාශනය මාවට පත් වෙනවා. අපගේ මේ ළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.